ගුවන් හමුදාව මිග් ප්‍රහාරක යානාවන්ගෙන් සිදු කළ පුහුණුවීමක් අතරතුර කල්පිටිය, කන්දක්කුළිය, ඊචන් කාඩුව දීවරගම්මානයට හිස් පතුරන් කොපු වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසනවා. කල්පිටිය, කන්දක්කුළිය, ඊචන් කාඩු දීවරගම්මානයට යාබදව ගුවන් හමුදා පුහුණු කඳවුරක් පිහිටා ඇති අතර ඊයේ පෙරවරුවේ සිට ගුවන් යානා කිහිපයක් ඉහළ අහසේ පුහුණුවීම් සිදු කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. ගුවන් යානා අතර මික් ප්‍රහාරක යානා දෙකක් තිබී ඇති අතර ඉන් හෙළන ලද පතුරන් හිස්කොපු ගම්මානයේ නිවාස දෙකක් මතට සහ වතු කිහිපයකට වැටි අලාභහානි සිදුව තිබෙනවා. මම මෙතන මිදුලට ගගා ඉද්දී මේක ඇවිල්ලා මෙතන වැටුනේ. එතකොටම මේ මම බලද්දි මේක මෙතන වැටුණු ගමන් මම කෑ ගාලා අර අල්ලපු ගෙදර අක්කට කිව්වා. අක්කේ මේ එයා කිව්වා කවුද මේ ගල් ගහන්නේ කියලා. මම කිව්වා ගල් ගහනවනේ මේ අක්කේ, මොකක් හරි මේ චොපර් එකකින් වැටුනේ මේ ඇවිල්ලා බලන්න කියලා. එතකොට එයා ඇවිල්ලා බලනකොට ඊට පස්සේ එයා කිව්වා එයාලගේ ගේ අස්සෙත් කඩාගෙන වැටුණා කියලා. උළු කඩාගෙන වැටලා තිබ්බා. ප්‍රදේශවාසීන් සඳහන් කළේ අලාභහානි සිදු වූ නිවාස දෙක ගුවන් හමුදා නිලධාරීන් විසින් නැවත අලුත් වැඩියා කර දුන් බවයි. නමුත් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි පුහුණුවීම් ජනශුන්‍ය ප්‍රදේශවල සිදු කරන ලෙසයි. මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා මේක නැවත අපිට කරදරයක් නොවෙන්න විසඳුමක් ලබා දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ගම්මානයේ නිවෙස්වල පොඩි දරුවෝ තමයි වැඩිපුරම ඉන්නේ, කාන්තාවෝ. මේ සිවිල් වැසියන්ට වෙන්න ඕන ආරක්ෂාව ලැබුණොත් ඒ තමයි අපි දන්වන්නේ. අප මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්‍රූප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් යම් කිසි කටයුත්තක් සිදුවත් නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.